ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ස්විත්සර්ලන්තේ තානාපති කාර්යාලය සම්බන්ධයෙන් දැන් රටේ ආරක්ෂාව ඕනේ කිව්වා. හොඳට ආරක්ෂාව ගැන තියෙන පුද්ගලෙක් අවශ්‍යයි කිව්වා. දැන් ආරක්ෂාව සම්බන්ධයෙන් බොහොම හොඳ මිනිස්සෙක් ඇවිල්ලා තියෙනවා කියලා කියමුකෝ. ජාතික ආරක්ෂාව ගැන මේ ස්විට්සර්ලන්ත කියන්නේ රටේ තානාපතිකාරයන් නිලධාරණියෙක් සුදු වෑන්හකින් උස්සන් ගිහිල්ලා ඔළුවට පිස්තෝලේ තියලා විස්තර ඉල්ලනවා. අද වෙනකන් කවුරුත් අත්අඩංගුවට අරන් තියෙනවා. සිද්ධිය වෙලා දවස් 4යි. කෝ ආරක්ෂාව? ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ වැඩ කරන නිලධාරණියෙකුට එහෙමනම් අපි වගේ සාමාන්‍ය පුරවැසියෙකුට, ඔබ වගේ සාමාන්‍ය පුරවැසියෙකුට තියෙන ආරක්ෂාව මොකක්ද? විශේෂයෙන්ම මාධ්‍යවේදීන් මේක ඔළුවට ගන්න ඕනේ. මොකද්ද තියෙන ආරක්ෂාව? ඉතින් මේවා මේ පළවෙනි දින 10 තුළ නොවැම්බර් 18 වෙනිදා දිනුම් දීලා 28 වෙනිදා වෙනකොට අද බරපතල කඩාවැටීමක් වෙලා තියෙනවා. තව තව දේවල් අපිට ඉදිරියේදී දකින්න ලැබේ. හැබැයි අපි දන්නවා මේ කාලය තුළ සමහර වෙලාවට නොයෙකුත් විදිහේ විපර්යාසයන්. මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටම ඉස්සෙල්ලා අත තියපු එක, තානාපති කාර්යාලයක නිලධාරණියකට ඉස්සෙල්ලා අත තියපු එක හරිම කනගාටුදායකයි. විශේෂයෙන්ම රාජ්‍ය ආරක්ෂාව, ජාතික ආරක්ෂාව තහවුරු කරන්න අවශ්‍යයි කියන ජනාධිපතිවරයෙක් ගෙනල්ලා ඒ ජනාධිපතිවරයා යටතේ මේ වගේ දේවල් සිද්ධ වීම ගැන අපි එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුණ හැටියට අපි සම්පූර්ණයෙන්ම අපේ කනගාටුව ප්‍රකාශ කරනවා වගේ මේ සිද්ධීන් අපි හෙලා දකිනවා. Breaking.lk